ඊයේ දිනේදී ගාලු මෝදුර පිටියේදී බුද්ධ චීවරයකට අත උස්සලා තියෙනවා. යම් පහර දීමක් කළා තියෙනවා භික්ෂුන් වහන්සේකට. අපි මේ අරගලයේදී මේ රටේ අද පවතින ඉතාමත් ආර්ථික දුෂ්කරතාවයට මුහුණ දීලා තියෙන තත්ත්වයේ අනුව අපි මේ රටේ පවතින පාලනයට දූෂිත පාලනයට විරුද්ධව අරගලයට උපරිමයේ දායකත්වය දුන්නා. මහානායක හාමුදුරුගොල්ලෝ ඒගොල්ලෝගේම තවත් භික්ෂුන් වහන්සේලා උපරිමයේ සහයෝගය දුන්නා. අපිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක තර්ක කරගත්තා. අපිත් වාද කරගත්තා. හරිද? අපිත් භික්ෂුන් වහන්සේලාට බැන වැදුනා. ඒ නියම භික්ෂුන් වහන්සේලාට නෙමෙයි තීවර ධාරීන්ට අපි බැන වැදුනා. මොකද මේ අවස්ථාවේ රට වෙනින් පෙරමුණ ගන්න කියලා. නමුත් අපි බුද්ධ චීවරේ රට තියන්න ගියේ නෑ. එම නිසා මේක ටික කියන්න ඕනේ ටික කෙලින්ම කියනවා. අපි පට්ට ජාතිවාදී. මොකද මගේ ජාතියට මගේ ආගමට මං ආදරේ. නමුත් මේ රටේ තියෙන ප්‍රශ්නෙට තියෙන ප්‍රශ්න උඩද තමයි මේ අරගලයට අපි සහයෝගය දැක්වේ. එම නිසා මේ අරගලේ වෙනත් පැත්තකට හරවන්න ලෑස්ති වෙන්න එපා. ජාතිවාදී ආකාරයෙන් ජාතිවාදී පැත්තකට හරවන්න ලෑස්ති වෙන්න එපා. එම නිසා අනිවාර්යයෙන්ම මේ භික්ෂුන් වහන්සේට පහර දීපු මේ තක්කඩි මේ වසලයන් සමාව ගත යුතුයි. එම නිසා ඒකට නීතිඥ සංගමේ නීතිඥවරු මූලිකත්වයේ ගත යුතුයි. එම නිසා සිංහලේ හැමදාමත් අපි බලා ඉන්නවා. මොකද ගාලු මෝදර පිටියේ දැන් පවතින තත්ත්වය ජාතිවාදී පැත්තට හරවන්න උඟක් උත්සාහ දරනවා. එම නිසා බුද්ධ චීවරයට අත තියන්න ලෑස්ති වෙන්න නම් එපා. කරුණා කරලා මේකේ වගකිය යුතු ගාල් මෝදර පිටියේ වගකිය යුතු පිරිසක් ඉන්නවනේ. මොකද අපි මුල් ආරම්භයේ මේ අරගලේ මුල් ආරම්භය අපි. එම නිසා ඔය අද ඊයේ එළියට බැස්ස පොඩි පොඩි පිස්සු ටිකක් ඉන්නවනේ. කරුණා කරලා කියන්නේ මෙතන ජාතිවාදී අවශ්‍යලා සිංහලයේ අවශ්‍ය ගන්න එපා. කරුණා කරලා සමාව ගත යුතුමයි ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා මුළු රට ඉස්සරහාම. නැතිනම් අපි එනවා ගෝල් පේස් එකට. අපි එනවා ගාලු මෝදර පිටියට. එදාට මොනවයන් මොන දෙයක් සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා බුද්ධ චීවරයට අපාස කරලා බුද්ධ චීවරයට අපාස කිරීමෙන් විවේචනය කරන්න. අපි කියන්නේ විවේචනය කරන්න එපා කියලා. බුදුන්ගේ බුද්ධ පුත්‍රයන් යම්කිසි වැරද්දක් කරනවා නම් ඒක පෙන්නලා දෙන එක වෙනම කතාවක්. අපි පෙන්නලා දීලා තියෙනවා. අපි විවේචනය කරලා තියෙනවා. නමුත් බුද්ධ චීවරයට අත උස්සන්න ලෑස්ති වෙන්න එපා. අපි මම එකහෙලා විරුද්ධ වෙලා තියෙනවා. ඉදිරියේදීත් විරුද්ධ වෙනවා. මොනිසා කරුණා කරලා නීතිඥ සංගමේ නීතිඥ වරුනි මේකට සාධාරණයක් කිතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි බලා සිටිනවා මොකද්ද වෙන්නේ සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැතුනොත් අපි අනිවාර්යයෙන්ම ගාලු මෝදර පිටියට එනවා. එදාට කුමක් සිදුවේද කියලා හිතාගන්න බෑ. අපි මේ අරගලයට අදත් සහයෝගය දෙනවා. හෙටත් සහයෝගය දෙනවා. මේ අරගලේ වැරදි මාවතර නෙමෙයි හරි මාවතර ගෙනියන්න. එහෙනම් මතක තියාගන්න. අනිවාර්යයෙන්ම සමාව ගත යුතුමයි.